ඒ වෙලාවේ දී ගලවගත්තු හැමෝම පන්සලට තමයි ගියේ. ජනවාරි මාසයේදී තමයි ආරම්භ වුණේ. ඒ අනුව ලයික් කරන වැටලා ආයුබෝවන් ජීවිතේ ඔබට විවිධ අත්දැකීම් ඇති ජීවිතේ අත්දැකීම් සමහර අත්දැකීම් ඇති කවදාවත් අමතක කරන්න බැරි අත්දැකීම් ඒෂාන් ඒෂාන් කියුවාම මම හොඳින් හඳුනන මිත්‍රෙක් ජීවිතේ අමතක කරන්න බැරි අපි කාටත් අමතක කරන්න බැරි අත්දැකීමක් ජීවිතේට තියෙන පුද්ගලෙක් 2004 දෙසැම්බර් 26 වෙනිදා අපි කාටත් අමතක වෙන්නේ ඒෂාන්ට තේමයි ජීවිතේ අමතක කරන්න බැරි අත්දැකීම් අතරේ ඔහුගේ අත්දැකීම ගැන අපි අද කතා කරන්න ඇවිල්ලා ඉන්නේ ඒෂාන්ගේ ගෙදරට කලුතරට තෙල්වත්ත ඒ කෝච්චියේ 2004 දෙසැම්බර් 26 වෙනිදා අයිබෝ නිෂා අයිබෝ ඔබගේ නම ගම විස්තරත් එක්ක මුලින්ම අපි වැඩසටහනට එමු මගේ නම ඒෂාන් හරිත් මම ඉන්නේ කලුතර මම එකිනම් පහලක අධ්‍යාපනය හැදෑරුවේ කලුතර තිස්ස මධ්‍යවිද්‍යාලේ ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ හොරණ තක්ෂිලා මධ්‍යවිද්‍යාලයට ඇතුළත් වුණා උසස් පෙළ දක්වා හොරණ තක්ෂිලා මධ්‍යවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා දැනට පුණ්‍ය විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම පීඨයේ කුෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂ ගෞරව උපාධිය හදාරගෙන ඉන්නවා දැන් මම අවසන් වසරේ ඉන්නේ එහෙම තමයි දැනට මම ස්ටේ ජීවිතේ අත්දැකීම් ගැන අපි කතා කරගෙන ඉන්නේ. ඔබට ජීවිතේ බිහිසුණු අත්දැකීමක් තියෙනවා. මම ඒ ගැන කියනවට වඩා මම හිතන්නේ ඔබම ඒකට ආරම්භය ගන්න. එතරම් සුනාමි සිද්ධිය ඒක මගේ ජීවිතේට බලපාපු ලොකු අත්දැකීමක්. මගේ ජීවිතේට මම අතගෙන ඕන විශාල අත්දැකීමක්. මේක උනේ 2004 දෙසැම්බර් 26 වෙනිදා. අපි කවුරු මුළු ලෝකෙම දන්න සිද්ධියක්. ඉතින් අපි ගාල්ලේ අපේ ඥාති නිවසකට යන්න සූදානම් හිටියේ ඊයේ දවසක පොය දවසක ඉතින් අපි ඒ ගමන යන්න විවිධ ක්‍රම හෙව්වා බස් එක යන්න හෙව්වා වෑන් එක යන්න හෙව්වා ඒ වුණාට අපිට ඒවා හරි ගියේ නැහැ ඒතරම මේක සංවිධානය කරේ අපේ ලොකු අම්මා මගේ අම්මගේ අක්කා ඉතින් ඇය තමයි මේක යන්න ලොකු මූමනාව තිබුණේ. ඉතින් මම එතකොට අවුරුදු 10ක කුඩා දරුවෙක්. ඉතින් මම ඊට කලින් කෝච්චියේ ගිහිල්ලා තිබුණේ එකම එක වතාවක් විතරයි. ඉතින් ඒ හින්දා මට ලොකු ආසාවක් තිබුණා මුහුද බලාගෙන කෝච්චිය යන්න ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඒ හින්දා ඒ ආසාව හින්දා ලොකු අම්මා හිතුවා ලොකුම තීරණය කළා අපි මේ ගමන කෝච්චියක් කියලා. ඉතින් මේ ගමනට සම්බන්ධ වුණේ අපේ පවුලෙන් මායි, මගේ අම්මයි, අයියයි විතරයි. තාත්තා ගියේ නැහැ මේ ගමන. එතකොට මේ ගමනට මුළු ඔබගේ පවුලෙන් ඔබ 3 දෙනා විතරයි. ඔව්. එතකොට මේ ගමනට ගිය සියලු දෙනා ඔබත් සමග කී දෙනෙක් ගියාද? 6 දෙනෙක් ගියා. මේ ගමනට අපි පවුලෙන් අපි 3 දෙනාත් අපි ලොකු අම්මා, අපේ ලොකු අම්මගේ දුව සහ ලොකු අම්මගේ බෑණා, ඒ කියන්නේ අපේ මාමගේ පුතා එදෙන ඥාතීන් ඉතින් මේ 6 දෙනා තමයි මේ ගමනට සම්බන්ධ වුනේ. එතකොට ගමනට සම්බන්ධ වෙලා දැන් සියලුම දේ සූදානම්. දෙසැම්බර් 26 වෙනිදා කොහොමද ගමන පිටත් වෙන්නේ? උදේ තමයි අපි ගමන යන්න තීරණය කළේ. ඉතින් කෝච්චිය තිබුණේ 8යි කාලට කලුතර දකුණ දුම්රිය ස්ථානයේ රුහුණු කුමාරි සීගිරිගම දුම්රිය. ඉතින් අපි කුරුදු විදියට කෝච්චි නැත්නම් දුම්රිය ස්ථානයට ගියා කලුතර දකුණු දුම්රිය ස්ථානයට ගිහිල්ලා 8යි අපි 8ට විතර දුම්රිය ස්ථානයට ගියා ගිහිල්ලා ප්‍රවේශ පත්‍ර අරගෙන දුම්රිය එනකන් බලන්න හිටියා එතකොට 8යි කාලට කිට්ටුව 8යි 14ට 13ට වගේ
නිවේදනයක් ආවා දුම්රිය ස්ථානයේ ගුණකුමාර දුම්රිය විනාඩි 20ක් පමණ ප්‍රමාද වෙනවා කියලා. ඉතින් අපි හිතුවට මතක් කරනවා කියලා. ඉතින් අපි ආයි මේ වාඩිලාම හිටියා. ඉතින් ඉන්නකොට ඒක දෛවේද මොකක්ද කියන්න මම දන්නේ නැහැ. දුම්රිය 8යි 16 විතර විනාඩි 20ක් ප්‍රමාද වුණේ නැහැ අතරම. විනාඩියක් විතර ප්‍රමාද වෙලා ආවා. ඇතින් මේ විනාඩි 20 ප්‍රමාද වුණා නම් මේ වගේ අත්දැකීමක් ඔබට ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ ඒ දෛවයේ වෙන්නේ නැති. ඉතින් ඒ කෝච්චි වෙලා 8:00 විතර ආවා. ඉතින් සෙනගේ වෙලාවේ සෑහෙන දවසක් වෙච්ච නිසා නාලු දවසක සෙන ගොඩක්. ඉතින් ඒ වෙලාවෙත් අපේ අම්මා කිව්වා අපි මේක යන එක හොඳද ගොඩක් සෙනග ඉන්නවා යන්න බෑනේ අමාරුයි කියලා. ඒත් මම පෙරත්ත කළා. මම කෝච්චි කියලා තිබුණේ අනේ එකපාරයි. ඉතින් තව පාරක් යන්කු කියලා මම බොහොම පෙරත්තෙන් කිව්වා. ඉතින් මගේ ලොකු අම්මා තමයි ලොකුම ගොඩක් ආදරේ මට. මගේ අම්මා වගේමයි. ඉතින් ලොකු අම්මා තමයි කිව්වේ නෑ පුඩි කාගේ ආසාවනේ අපි යමු කියලා කෝච්චි අමාරුයි. ඉතින් අපි කෝච්චි නැගලා ටයි දාසීට වගේ කොන්සලින් පිටත් වෙලා එයක් ගියේ නෑ. 9:10 පමණ අම්බලංගොඩ දුම්රිය ස්ථානයේ පසු කරා. ඉතින් අම්බලංගොඩ දුම්රිය ස්ථානයට පස්සේ ඊළඟට තිබුණේ ඉක්කඩුව දුම්රිය ස්ථානය අතර ගන්න. ඉතින් අම්බලංගොඩ දුම්රිය ස්ථානයේ පමුගෙල්ලා ටික දුරක් යනකොට අපිට තේරුණා දුම්රිය ටිකෙන් ටික නතර වෙනවා වගේ පත්තයක්. ඉතින් එහෙම වෙලා එකපාරටම කෝච්චිය නතර වුණා. ඉතින් අපිට හිතාගන්න බැරි මොකක්ද කියලා මිනිස්සු හැමෝම කලබල වෙලා අට පිට බලන්න ගත්තා. අපි හිතුවේ කවුරු හරි කෙනෙක් බෙල්ල තියවෙන්න ඇති කෝච්චියට කියලා. ඉතින් අපි වටපිට බලනකොට අපි දැක්කා ඈතින් මිනිස්සු දුවගෙන එනවා අපේ කෝච්චි දිහාට. ඒ මිනිස්සු පස්සේ වතුර පාරකුත් වෙනවා. අම්බලංගොඩ දැන් ওই දිගල්ල තියෙන ආරක්ෂක වැටි ඒ දවස්වල තිබුණේ නැහැ. ඉතින් ඒ දවස්වල තුගි පැල්පත් නිවාස තමයි තිබුණේ. ඒ පැල්පත් නිවාස කඩාගෙන ඉඳගෙන වතුර පාරක් එනවා මිනිස්සු පස්සේ. මිනිස්සු දුවගෙන එනවා රැල්ලෙන් බේරෙන්න අපේ කෝච්චි දිහාට. ඉතින් එහෙම ඇවිල්ලා මිනිස්සු අපේ කෝච්චි පෙට්ටිය වල ගොඩ වුණා. රැල්ලත් අපේ පෙට්ටියට ආවා. එතකොට මම අවුරුදු 10ක් උඩ දරුවෙක් මගේ. ඔව්. එතකොට දැන් අවුරුදු 10ක් උඩ දරුවෙක් නේ ඔබ. ඔබට මේ සිද්ධියේ තේරුමක් නැද්ද? කියන්නේ අවුරුදු 10ක්ම ඔබට යම් කිසි මට්ටමකට තේරෙනවා. මේක අමුතු අත්දැකීමක් වුණ නැද්ද? ඒ කියන්නේ ඔබට දැනුන්නේ නැද්ද මොකක් හරි භයානක සිදුවීමක් සිදු වෙනවා කියලා? ඔව්. ඇත්තම මට එකපාරටම හිතාගන්න බැරුණා මොකක්ද මේ වෙන්නේ කියලා. ඉතින් මට වතුරෙද්දී බයක් දැනුණා ඇත්තම. මොකක්ද මේ වෙන්නේ කියලා අපිට මොනවා වෙයිද මොකක් වෙයිද කියන එක හිතාගන්න බැරුව හිටියේ. ඊට පස්සේ මිනිස්සු ඒ මුහුද අයිනේ ජීවත් වෙච්ච මිනිස්සු ඇවිල්ලා අපේ පෙට්ටියට නැග්ගා. නැගලා මිනිස්සු කියන්න ගත්තා මුහුද ගොඩ ගන්නවා කියලා. එතකොට සුනාමි කියලා වචනයක් තිබුණේ නැහැ. ඉතින් මුහුද ගොඩ ගන්නවා ගාලු පාරෙන් පස් පා වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් කියන්න ගත්තා වාහන ගහගෙන යන මොහොතේ එහෙම කියන්න ගත්තා. ඒ දවස්වල එච්චර සංවේදන පහසුකම් තිබුණෙත් නැහැ. ඒ හින්දා රූපවාහිනියෙන් ඒ නිවේදනය දෙනුම් දෙනකොටම තමයි වතුර පාරක් ඊවල් වලට ඇවිල්ලා තිබුණේ. ඉතින් මිනිස්සු ඒ වතුරෙන් බේරෙන්න තමයි අපේ පෙට්ටියට නැග්ගේ කෝච්චි පෙට්ටිය වලට. ඉතින් පළවෙනි රැල්ල මගේ ඒ දවස්වල ධනහිසට තරමට මගේ වතුර දැම්මා. පෙට්ටිය කෝච්චි පෙට්ටියට වතුර දාලා මගේ ධනහිසට වගේ හිටගෙන ඉන්නකොට ඒ තරම් වතුර ප්‍රමාණයක් දැම්මා. එතකොට දැන් කෝච්චියෙන් එළියේ බොහොම ලොකු වතුර ටිකක් වතුර කඳක් තිබුණා. ඔව්. කෙනෙක්ට පයින් යන බැරි තරමට. ඔව්. ඉතින් ඒ පළවෙනි රැල්ල ඇවිල්ලා අපේ පෙට්ටිය ගොඩාක් සෙනග හිටියා වෙලාවේ. ඉතින් අපේ පෙට්ටියෙන් ඉඳලා පෙරළුනේ නැහැ පළවෙනි රැල්ලේ. හැබැයි අපිට ඉස්සර පෙට්ටිය පළවෙනි රැල්ලට පෙරළුණා. ආයේ විදේශිකයෝ කීප දෙනෙක් හිටියා. මම දැක්ක විදේශිකයෝ ඒ පෙට්ටිය නැගලා ජීවිතේ බේර ගන්න උත්සාහ කරනවා ඒ පෙට්ටිය පිටිලා එනකොට. ඔව්. එතකොට පළවෙනි රැල්ල ආවම ඔබ දැක්ක නැද්ද? ඒ කියන්නේ ජීවිත නැති වෙලා තියෙනවා දැක්ක නැද්ද මේ වෙද්දි? පළවෙනි රැල්ලෙන් මම කිසිම ජීවිත හානියක් දැක්කේ නැහැ. හැබැයි මිනිස්සු ගහගෙන යනවා පළවෙනි අර පෙරලිච්ච පෙට්ටිය මිනිස්සු ජීවිතේ ගොඩ ගන්න උත්සාහ කරනවා මම දැක්කා. ඉතින් ඒව තමයි දැක්කේ. මිනිස්සු මැරිලා ඉන්නවා දැක්කේ නැහැ. මිනිස්සු ගහගෙන යනවා ජීවිතේ බේර ගන්න උත්සාහ කරනවා ඒව තමයි දැක්කේ. ඉතින් ඕම ඉන්නකොට කවුරුත් මිනිස්සු ඊට බහින්න බයයි. මුළු වටේටම වතුර. වතුර පාසලත් වැඩි වතුර ගහගෙන යනවා වැටෙටම වතුර. ඉතින් එහෙම ඉන්නකොට අපේ මාමගේ පුතා අපේ ගමනට එකතු වෙච්ච අනිල මින්දිග අයියා එයා බය නැතුව වතුරට බැස්සා. එයයි අපේ පෙට්ටියට පිටිපස්සෙ පෙට්ටිය හිටපු දොස්තර මහත්මයෙකුයි තමයි බය නැතුව ඒ වෙලාව එළියට බැස්සේ. වෙන කවුරුත් මේ වෙලාව එළියට බැස්සේ නැහැ. ඉතින් ඒ දෙන්නා උත්සාහ කරේ කොහොම හරි තව
මොකක් විශේෂයක් වෙන්න කලින් තවරැල්ලක් එයිද නැද්ද කියන අපි දන්නේ. ඉතින් ඒකට කලින් කොහොම හරි කරලා මේ මිනිසුන් ගොඩ බීර ගන්න තමයි උත්සාහ කරේ. ඉතින් ඒ අවට තිබ්බ නිවාසත් ඒ වෙනකොට අලබහන වෙලා කැඩිලා බිඳලා ගිහිල්ලා තිබුණේ. ඉතින් එතකොට ඒ ගමේ ඉන්න මිනිස්සුගේ කඹයක් ඉල්ලගෙන ඒ කඹේ ඒ ගහ ගෙදරක ගැට ගහලා කෙලවර ගැට ගහලා අනිත් කෙලවර දුම්ගේ ගැට ගහලා කොමාරි කඹේ හරහා මිනිස්සුන්ව එගොඩ කරවන්න උත්සාහයක යෙදුණා. එතකොට මේ පළවෙනි රැල්ලෙද්දී ඔබේ පවුලේ සියලු දෙනාම සහ ඔබත් එක්ක හිටපු සියලු දෙනා කෝච්චිය ඇතුළේ ඉන්නවා තාම. ඔව් තාමත් මේ රූපද්දිතෝ ඉන්නවා. ඉතින් ඒ වෙලාවේදී එහෙම තමයි උත්සාහ කරේ. නමුත් දැන් මම තමයි හිටපු කුඩාම දරුවා. ඉතින් මුලින්ම පොඩි කෙනෙක්ව ඒ කඹේ හරහා එගොඩ කරලා බලලා අනිත් අයවත් එහෙම යවන්න තමයි ඒ දෙන්න උත්සාහේ යෙදුනේ. ඉතින් ඒකට වාද විවාද ගියා ගොඩක්. මොකද මම පොඩි දරුවෙක් ඉඳලා අපේ අම්ම කැමති වුණේ නැහැ මාව යවන්න. මම මේ මං වතුරේ ගියොත් මාව මේ යටයයි මාව ගිලේ එහෙම කියලා කඹේ අල්ලගෙන ගියා. ඉතින් ඒ වෙනදා කැමති වුණේ නැහැ. මේ අතරේ අපේ ලොකු අම්මා ගොඩක් බය වෙලා හිටියා. මොකද මිනිස්සු කියන්න ගත්තා ගාලුපාරේ බස් ගහගෙන ගිහිල්ලා වාහන ගහගෙන යන මොහොතේ කියලා. ලොකු අම්මා මේලා ගොඩක් බය වෙලා අඬ අඬ හිටියේ. මොකද ලොකු අම්මගේ දෙවෙනි පුතා ඒ වෙලාව වෙනකොට මේ මොහොත වෙනකොට කොළඹ තංගල්ල බස් රථයක බස් රියදුරු රැකියාවක් කරේ. ඉතින් ඒ හින්දා ඇය ගොඩක් බය වෙලා හිටියේ අඬ අඬගෙන හිටියේ. එතකොට ඔහුට කිසිම කරදරයක් කරලා තිබ්බේ නැහැ. නෑ ඔහුට කිසිම කරදරයක් වුණේ නැහැ. ඉතින් ඒ වෙලාවේ ලොකු අම්මා ගොඩක් බයට පත් වෙලා දුකින් හිටියේ අඬගෙන හිටියේ. ඉතින් අපි ඔය වගේ කතා වෙවි හිටියා මොකද කරන්නේ දැන් එහෙම කියලා. ඉතින් හරි කලබලයක් එතන වුණා. මොකද දැන් කව හරි ගොඩ කරවන්න උත්සාහ කරේ බියර ගන්න අර දොස්තර මහත්තයයි අපි මාමගේ පුතා නැන්නේ මිදිගයි. ඉතින් ඒගොල්ලෝ උත්සාහ කරේ කව හරි තව මොකක් හරි ගේසනයක් වෙන්න කලින් හැමෝම මිනිසුන් ගොඩ කරන්න. ඉතින් ඔහොම ඉන්නකොට ඒ නරින අයියා වතුර හිටී. එතකොට එයා දැක්කා ඈතින් විශාල රැල්ලක් පළන් රැල්ල වගේ දෙකක් වගේ ඉතාමත් විශාල රැල්ලක් ඈතින් එනවා. ඉතින් ඒක කෝච්චිය දිහාවට එනවා දැක්කා. ඉතින් දැකලා අනිල අයියා වතුරෙන් උඩට ඇවිල්ලා අපි හැමෝම බදාගත්තා. එතකොට එෂාන් මේ පළවෙනි රැල්ල සහ දෙවෙනි රැල්ල අතර පොඩි කාලයක් තිබ්බ. කොච්චර විතර කාලයක් තිබ්බ? විනාඩි 20 විතර කාලයක්. විනාඩි 20 විතර කාලයක් නේ. ඉතින් අපි හැමෝම බදාගෙන අපි වේර ගන්න යා වේර උත්සාහ කරේ. ඉතින් එහෙම ඉන්නකොට කලින් දෙවෙනි රැල්ල ඇවිල්ලා වැදුණා කෝච්චිය පිටි. ඇවිල්ලා ඇලවෙලා අත්පර කීපයක් ඇතුළත වතුර ගිරුණා. මුළු යායම පිට්ටනියක් වගේ මේ මොකක්වත් නෑ වතුර උඩ ඔක්කොම වතුරෙන් ඇට තියෙනවා. ඉතින් අපි හිටපු පෙට්ටියත් ගිරුණා වතුරේ. එතකොට දැන් එෂාන් කෝච්චිය ඇතුලේ තියෙන්නේ නැත්තම් එළියට ඇවිල්ලා ඇතුලේ ඉන්නේ. ඇතුලේ ඉන්නකොට දැන් වතුර ගිරුණේ. ඉතින් ඉතින් මම මට ඒ වෙලාවේ මොකක් වෙන්නද කියලා හිතාගන්න බෑ. මට ඕනේ ජීවිතේ බේර ගන්න. ඉතින් මම හුස්ම තද කරගෙන කොහොම හරි අතපය ගහන්න පටන් ගත්තා. කොහොම හරි ඒ වෙලාවේ ආධාරකක මොකක් හරි ඉල්ලලා කොහොම හරි වතුරෙන් උඩට මගේ බෙල්ල දාගන්න තමයි උත්සාහ කරේ. ඉතින් කොහොම හරි මම අතපය ගහද්දි මට එක එක දේවල් අහු වුණා. ටී ෂර්ට් සාරම් සාරි ඒ වගේ දේවල් එක එක මිනිසුන්ගේ ඇඳුම් අහු වුණා. ඉතින් ඒවා අල්ලලා පල්ලෙහාට දාලා එහෙම තමයි මම වතුරෙන් උඩට මගේ බෙල්ල දාගත්තේ. දාගෙන ඊට පස්සේ තමයි හුස්ම ගන්න ගත්තේ. තප්පර කීපයක් ඇතුළත මේක වුණේ. මම අදරෙන් හිටියා තප්පර කීපයක්. ඉඳලා ඊට පස්සේ කොහොමරි අමාරුවෙන් වතුරේ මුලට බෙල්ල දාගත්තා. ඊට පස්සේ මම දැක්කා මම වටපිට බැලුවා මගේ පවුලේ සමාජික ගෝගේ මගේ අම්මගෝ මගේ අයියා කවුරුවත් මම පේන්නේ හිටියේ නැහැ. ඊට පස්සේ මම උඩ බලද්දි මම දැක්කා එතකොට කෝච්චි පෙට්ටිය පෙරලිලා තිබුණේ. එතකොට කවුරුවක් උඩ ඉන්නවා හිටගෙන කට්ටිය හොයගෙන අපේ නරින අයියා මාමගේ පුතා අරින මින්දිය. ඉතින් මම අයියට කිව්වා අයියා මාව බේරගන්න. ඉතින් ඒ අයියා මාව ඉතින් බේරගත්තා. බේරගෙන මට දැන් හිටගෙන ඉන්න බෑ. වතුර හැමතැනම ගිලෙනවා. වතුර හැමතැනම ගිලෙනවා. ඉතින් අයියා කර උඩ තියාගෙන ඉතන ළඟ පොල් ගහක් තිබුණා. ඒ පොල් ගහ බදාගෙන ඉන්න කිව්වා මට. ඉතින් මම ඒ පොල් ගහ බදාගෙන හිටියා. මගේ අම්මලා අනිත් අය වහගන්න තා. ඉතින් නරිලා ඊට පස්සේ ආයි වතුර ඇතුළට වතුරට ගිහිල්ලා කිමිදිලා අනිත් අය වහන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි ලොකු අම්මගේ දුව යක්ක බේරුණා. ඊට පස්සේ මම අම්මා වන්නත් අම්මා තාමනේ. ඊට පස්සේ අම්මා බේරුණා. අම්මා බේරිලා අම්මා මාව හොයන්න පටන් ගත්තා. මම දැක්ක අම්මා ඈතින් එනවා. පස්සේ අම්මත් කලබලලා මාව හොයනවා. අම්මා ඊට පස්සේ මම දැක්කා මම ගහක ඉන්නවා. කොහොමයි අම්මටත් ඒලා හරි සතුටක් දෙනවා මම දැක්කම. ඊට පස්සේ අපි අයියා බේරුණා. එහෙම
අත්ති බේරලා ටිකට ගෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ පැත්තේ ඊට මිනිස්සු කියන්න පටන් ගත්තා. වතුර දාලා නැති තැන තෙල්ලත්ත පන්සල කියලා. ඒ පන්සලට යන්න කියලා. ඉතින් දැන් අපි බලන් ඉන්නවා දැන් අපි 6 දිනක් අපි ගියා. 5 දිනක් මාව ඕ ලොකු අම්මා කියලා. ඉතින් නල්ලයියා ආයි පාරක් වතුරට ගියා. ගිහිල්ලා ලොකු අම්මව යන්න උත්සාහ කරා. පැයක් පැය කවරක් විතර යා වෙහිසුණා හැමතැනම බලලා ලොකු අම්ම කෝ කියලා. ඉතින් ලොකු අම්ම හොයාගන්න ඕනේ නැහැ. ඔය අතරේදී මම දැක්කා යනකොට අතර වටේ මිනිස්සු මැරිලා ඉන්නවා. ඒ වගේම විශේෂ දෙයක් මම දැක්කා පළවෙනි වෙලලා එනකොට ගහක වැදිර හිටපු හිටිය හරගෙ. ඉතින් කඹේ නයිලුන් කඹයකින් වැදිර හිටපු හරගෙ කොමාරි දෙවන රැල්ලෙන් පස්සේ මම දැක්කා ඒ හරගගේ බෙල්ල උඩ කොටස විතර ඉතුරු වෙලා තිබුණේ ගහට තද වෙලා කඳ ගහගෙන ගිහිල්ලා ඒ වතුරේ පාර සරත් එක්කම කඹේට හිර වෙලා කඳ ගහගෙන ගිහිල්ලා බෙල්ල විතර උඩ ඉතුරු වෙලා තිබුණේ. එතකොට ඉෂාන් මේ මොනවද කියන්නේ මිනිස්සු ගොඩක් මේකේ මැරුණා. ඔව් මිනිස්සුන්ගේ මලමිනි හැමතැනම තියෙනවා. ඔබ මේ දේවල් දැක්කා. කොයි වගේ දේවල්ද ඔබ දැක්කේ? මම දැක්කා මිනිස්සු පතපයවල් කැඩිලා දැක්කා. මොකද සමහර අය කෝච්චි වලට හිර පෙට්ටියට හිර වෙලා කැපිලා ගිහිල්ලා ඊට පස්සේ තව ඔය ලයිට් කණු වැටලා ඒ දේවල් වලට යට වෙලා තුවාල වෙලා හිටිය මිනිස්සු. ඉතින් බිල්ලවල් ඒ දේවල් මම දැක්කා. කැඩලා තියෙනවත් දැක්කා. ඉතින් මේ සුදු වෙලේ අතර මෙහෙම මැරිලා ඉන්න ලී දැක්කා. ඉතින් ඒ දේවල් දැක්කා. ඉතින් ඒෂාන් එතකොට තාම ඔබට අවුරුදු 10යි. කොහොමද මේ දේවල් දරාගත්තේ? කියන්නේ ඔබට මේ බපලෙ පිළිබඳ ඒ කියන්නේ දැනුම් නැද්ද? නැත්නම් ඒ කියන්නේ තාම වයස අඩු නිසා මේ දේවල් ඇච්චර හැඟුම් නැද්ද? නැත්නම් ඔබ බොහොමත් බීදිරපත් වෙලා හිටියේ ගොඩක් දැනුණාද මේ දේවල්? ඒවා දකිද්දී අත්තම කම්පනයක් ඇවිල්ලා ලොකු කම්පනයක්. මට ඒ වෙලාවේ වුණේ කොහොම හරි මේ දේයින් බේරෙන්න গিදර යන්න. අත්තම මට ඔන්නේ මගේ දැන් අම්මා ඉන්නවා. හැබැයි ඒ වෙලාවේ වෙනකොටත් ලොකු අම්මා හිටියේ නැහැ. මොකද මාව පොඩි කාලේ ඉඳන් බලාගත්තු ලොකු අම්මා හිටියේ නැහැ. ඉතින් ලොකු අම්මාව හොයාගෙන කොහොම හරි කියලා මෙතනින් ගොඩ වෙන්න තමයි අපිට ඕන තමයි තිබුණේ. ඉතින් මට වෙන කල්පනාවක් තිබුණේ නැහැ අත්‍තර මේ වෙලාවේ. ඉතින් අපි මේ වෙලාවේ ලොකු අම්මාව හෙව්වා පුළුවන් තරම් ලොකු අම්මාව හම්බුන්නේ නැහැ. ඉතලා බැරිම තැන මේ මිනිස්සු කියන්නේ ඒ ගමේ හිටපු මිනිස්සු කිව්වා තෙල්ලත්ත පන්සල කියලා පන්සලක් තියෙනවා. එතනට යන්නේ හිර වතුර දාලා නැහැ. එතන ඕගොල්ලන්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් කියලා. ඉතින් කෝච්චියෙන් මේ වෙලාවේ දිවි ගලවගත්තු හැමෝම පන්සලට තමයි ගියේ. ඉතින් අපි හැමෝම මේ පන්සලට ගියා. ගිහිල්ලා ඉන්නකොට ඒ පන්සලේ හාමුදුරුවෝ සෑහෙන උදව් කරා. ගමේ මිනිස්සු සෑහෙන උදව් කරා. මට මතකයි හාමුදුරුවන්ගේ තිබ්බ අඳින්න තිබ්බ සිවුරු පවා ඉරලා ඒ තුවාල වෙච්ච අයට වෙලුම් පටි විදියට පාවිච්චි කරා, බෙහෙත් කරා. ඒ අර දොස්තර මහත්තයත් සෑහෙන උදව් කරා. ඉතින් ලොකු කැපකිරීමක් ඒ ගමේ මිනිස්සු හාමුදුරුවෝ කරා. ඉතින් එහෙම කළා. අපි පැය කීපයක් පැය හයක් විතර අපි පන්සලේ හිටියා. තෙල්වත්ත පන්සලේ. ඒත් නැවත වතාවක් ඒ මාම පුතා නරින අයියා වතුරට ගිහිල්ලා සැරෙන් සැරේ බැලුවා ලොකුවම ඉන්නවද කියලා. ඉතින් ඒත් හම්බුනේ නැහැ. තව අය ගිහිල්ලා බැලුවා මෙහෙම කිව්වා මෙහෙම සාරියක් මේ පාට සාරියක් ඇඳන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා බලන්න කියලා හොයාගන්න ඕනේ නැහැ. ඉතින් කොහොම අපි පැය හයක් විතර තෙල්වත්ත පන්සලේ හිටියා. ඉඳලා ඊට පස්සේ එතනින් එහා ගඟක් තියෙනවා. ගඟ ගඟේ නම නම් මම දන්නේ නැහැ. කොහොම හරි ඒ ගඟෙන් එහාට තමයි පාර තියෙන්නේ. ඒ පාරේ ඉඳන් අපිට බේරිලා යන්න පුළුවන් කියලා කයිතු මිනිස්සු කිව්වා. ඉතින් ඒ පාරේ ලොරි නවත්තලා තිබුණා ආබාධිත අය තුවාල වෙච්ච අය මේ ඉස්පිරිතාල වලට අරන් යන්න. ඉතින් ඒ ගඟටත් සුනාමි වතුර දාලා තිබුණා. ඉතින් සෑහෙන වතුර. ඉතින් කොහොම හරි ඔරු පාර වලින් මිනිස්සුන් අරගෙන ගියා. ඉතින් අපිට ඔරු පාර වල යන්න බෑ. ඒක පාර වල තිබුණේ. දැන් ඉෂාන් කීයට විතර වෙලාද මේ සිද්ධිය? මේක සිදුනේ 9යි 9යි. ඔව් සුනාමි සිද්ධිය 9ත් ඒ කාලේ සිදුනේ. දැන් මම කියන්නේ ඔබ දැන් පස්සෙන්ද යද්දි කී වගේ වෙලාද? අපි 3-4 වගේ වෙද්දි තමයි අපි බඩකොර සුබද්ජාරාමෙට ගියේ. දැන් අර තෙල්වත්ත පන්සලේ ඉඳලා ගඟෙන් එකොඩ වෙලා කඹයක් මගින් තමයි ගඟෙන් එකොඩ උනේ. ඊට පස්සේ කඹෙන් එකොඩ ඉවතේ ගොඩ වෙලා ඊට පස්සේ ලොරි වල නැගලා අපි බඩකොර සුබද්ජාරාමෙ කියන ඒ ගාස්ථානෙට ගියා. ඒක විශාල පන්සලක්. ගොඩක් උඩ තියෙන කන්දක් උඩ තියෙන පඩි 1000ක් විතර තියෙන විශාල පන්සලක්. ඒ පන්සලේ තමයි ආතමදුර කියලා පවත්වගෙන ගියා. ඉතින් සුනාමියෙන් ඒ කෝච්චියෙන් ගිවලගත්තු ඒ හරි බේරිච්ච ගොඩක් අය පන්සලේ තමයි හිටියේ. ඉතින් ඇත්තරම ඒ පැත්තේ ඒ ජනතාව ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ සෑහෙන උදව් කරා අපිට ඒ වෙලාවේ අනාථ වෙලා හිටපු හැමෝටම සල්ලි පවා දෙන්න උත්සාහ කරා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ හැටි වෙන්න තිය අභිමානය වෙන්නේ, ශ්‍රී ලාංකේය අභිමානය වෙන්න තිය. මොකද මොන කරදරයක් වුණත් ශ්‍රී ලාංකේය ජනතාව තමන්ගේ ජනතාව වෙනුවෙන් වගේම විදේශිකයෙක් වෙනුවෙනුත් බොහොම ආදරෙන් පෙනී හිටිනවා අනිවාර්යයෙන්ම නේද?
ඉතින් අපිට කෑම බීම උයලා දුන්න පාරසල් විදියට එහෙම එහෙම සෑහෙන උදව් කරා ඉතින් හාමුදුරුවෝ ඒ පැති ජනතාව ඉතින් ඉෂාන් ලොකුවම නැති වුණා කියලා කිව්වනේ ඔව් ලොකුවම හම්බුනේ කොච්චර දවසකට පස්සේ අපි දවස් දෙකක් යානත ගඳුරේ හිටියා ඉඳලා ඊට පස්සේ දැන් ගෙදරට සම්බන්ධ කරගන්න විදියක් තිබුණේ නැහැ ගෙදර හිටියේ අපි තාත්තා විතරයි කොහොමhari තාත්තලා මේ සිද්ධිය දැනගෙන ඒතර මුළු ලංකා පුරාම මේ ගිහිල්ලා ලෝකෙ පුරාම ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ අපි මාමත් එක්ක ආමලගේ ඉන්නා කට්ටියත් එක්ක අපි තාත්තා එන්න උත්සාහ මේ හැදුවා අපේ බටපොළ සුබද්දාරාමෙට සම්බන්ධ කරගන්න විදියක් තිබුණේ නැහැ දුකට තිබුණේ නැහැ ඉතින් කොහොමhari ඒගොල්ලෝ සිද්ධිය දැනගෙන එතනට එන්න හැදුවේ ඉතින් ඒගොල්ලෝ ගාලුපාරේ වෙනකොට තවස් කීපයක් යන ගම්ම වතුර බහැලා තිබුණේ නැහැ මාර්ග අවයතාව තිබුණා ඉතින් ඒගොල්ලෝ වතුර මහරහා වෙනත් මාර්ගයකින් අඹලංගුට්ට යන්න තමයි හැදුවේ ඉතින් ඒගොල්ලෝ කොහොමhari ආවා දවස් දෙකකට පස්සේ ඉතින් ඇවිල්ලා තුන්වෙනි දවසේ හවස තමයි අපි ගෙදර අන්තරා ඔව් මේ අත්දැකීම ජීවිතේදී අමුතු විදිහට අලුත් විදිහට වර වෙනස් විදිහේ බීසුණු අත්දැකීමක් හැටියට ඔබට දැනෙන්න ඇති දැන් දවස් දෙකක් ගත වෙලා ගිහලා ඔබ ගෙදරට ආවා මේ කම්පැනි ඔබට ගොඩක් දවස් තිබුණාද කොහොමද ඒ දේවල් ඔබට දැනුනේ දැන් අපි ඒ දවස් දෙකේ ඉන්නකොට සරෙන් සරේ ලොකු අම්මව හොයන්න ගියා අපි අයි මාමේ පුතා අයි පාරක් ගියා කීපවතාවක්ම ගියා ඉතින් අපිට ලොකු අම්මා වහගන්න දුන්නේ ඒ දවස් කිව්වේ ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා ඊට පස්සේ අපේ තාත්තලා අපි මාමලා හැමෝම ඥාතින් ආයි ගියා ලොකු අම්මා හොයන්න යා ඒ තම්බිලා දිනුනා ඊට පස්සේ කරාපිටිය ස්පිරිතාලෙට ගිහිල්ලා තිබුණා ඒකේ මුත්‍රා ශරීර තැන්පත් කරන තැනට ගිහිල්ලා බලලා තිබුණා ඒව හොයාගන්න උනන්දු වෙලා ඒත් හොයාගෙන තිබුණේ කොහොමhari දවස් තව يعني සිද්ධිය වෙලා දවස් 4කට විතර පස්සේ ඇයි මුත්‍රා ශරීරේ හොයාගන්න හැකියාවක් ලැබුණා ඒකත් අඳුරගත්තේ මුද්දක් අයලාලු මුද්ද මාර්ගය මොකද ඒ يعني තනිකරම අර කළු කළු පාට වෙලා يعني ලුණු වතුරත් එක්ක ඉදිමිලා जीवित ඉතින් මිනිස්සුන්ගේ සමහරුන්ගේ අතපය වල නැහැ අතපය කැඩිලා එලි කැපිලා ගිහිල්ලා එහෙම මම දැක්කා ඒ තුවාලේලා විශේෂයෙන්ම ඔය බයික් කරන කඩන් වැටලා කෝච්චි වලට කැපි කෝච්චි රැවිලා කැපිලා එහෙම ගොඩක් තුවාලේලා තිබිච්ච අය තිබ්බා ලේ දැක්කා ඉතින් ඒවා ඇත්තරම මම ජීවිතේට දැකලා තිබුණේ නැහැ ඒක ලොකු කම්පනයක් කියලායි මට හිතාගන්න බැරුණා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා ඉතින් ඇත්තරම මේ ඒ වෙලාවේ මට හිතාගන්න බැහැ මම මොකක්ද කරන්න කියලා ඉතින් ඒ කියන්නේ ඒ දේවල් දිහා බලලා ආයි අහක බලන තත්ත්වයේ ඒක එක දිගට බලන් ඉන්න හරි අමාරු. ඉතින් කොහොම හරි එහෙම අපි ගියා. ඒ දේවල් තමයි ලොකුම අත්දකින් වීසුම අත්දකින් ජීවිතේ කවදාවත් මම මතක නොවන දේවල්. ඉතින් හරිෂා දැන් ඔබ තරුණයිනේ. ඔබ තරුණ වෙලා ඉන්නවා. එතකොට අවුරුදු 10ක කුඩා අවදියට දැන් ඔබට කියොත් ඒ අත්දකින් කොහොමද දැනෙන්නේ? ඇත්තරම ජීවිතේ ලබපු ලොකුම අත්දැකීමක් ඊසුණුම අත්දැකීමක් ආයෙනම් ජීවිතේ කවදාවත් ලෝකෙ මේ විදිහට මම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා කාටවත් මොකද ඒක සෑ ඒක මගේ මොකක් හරි වාසනා ගුණයක් තියෙනවා මම බේරෙන්නේ නැති ඒ වුණත් ඒක ජීවිතේ ලබන්න සුදුසු අත්දැකීමක් මේ මොකද මේ බොහොම ඊසුණුම අත්දැකීමක් ජීවිත දහස් ගාණක් ඇති වෙච්ච අත්දැකීමක් මගේ ආදරණීය ලොකු අම්මවට අම්ම කෙනෙක් වගේ හිටපු ඒ ලොකු අම්මත් නැති වුණා ඉතින් ඒ දේ ආයෙනම් වෙන්න එපා ඉතින් ලොකු අත්දැකීමක් ඔව් ෂාන් ෂාන් කී දැන් මේ කතාවේ හරි විශේෂ කෙනෙක් හිටියා අපි ඔහු ගැන කතා කරමු ඔබේ සහෝදරයා ගැන ඔව් ඇත්තටම يعني මගේ මයිය නෙමෙයි අපි මාමගේ පුතා නරේනුන් ඉන්දික ඉතින් ඔහු ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන අපි හැමෝගේම ජීවිත බේරගෙන හත් දිනකගේ ජීවිත බේරගත්තා ඔහු ඔහුට විරුජන සම්මානත් හම්බුණා ඔහු දක්ෂ පීරුම් ශූරයෙක් කිමුදුම් කරුවෙක් ඒ හින්දා ඔහුට ඒ හැකියාව තිබුණා ඉතින් ඔහු ජීවිත හතක් බේරගෙන ඔහුට විරුජන සම්මානයක් දුන්නා ඇත්තරම කියනවා ඕකේ ඒ සහාය නොවන්නට අපි අද මෙතන නැහැ මොකද මට ඒ වෙලාවේ මම ස්මල්ලා මම වතුරෙන් මගේ බෙල්ල උඩට දාගත්තට පස්සේ මාව එතනින් බේරගෙන අර පොල් ගහක අල්ලගෙන ඉන්න ඒ තැනට මාව පත් කරේ අයියා අයියාගේ උදව්වෙන් ඉතින් අපි හැමෝම පවුලේ හැමෝම බේරුණේ ඔහුගේ උදව්වෙන් ඒක විශේෂ දෙයක් ඉතින් ඔහුව ආදරේ මතක් කරනවා අද මම මෙතන ඉන්නේ ඔහුගින්ද ඉතින්
ඇත්තටම ඔහු ලොකු දෙයක් අපි වෙන කරා ඒ මිනිස්සු වෙන කරා මොකද ඒ වෙලාවේ නොබිය ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා ඒ දේවල් කරේ ඔහු ඉතින් ජීවිත හතක් බේරගත්තා වගේම අපිවත් බේරගත්තා ඉතින් ඇත්තටම ඒක ඔහුට ගොඩක් ස්තුතියන්ත වෙනවා ඔව් සුනාමි අත්දැකීම කියන්නේ ලාංකික බොහෝ පිරිසකට තියෙන අත්දැකීමක් නමුත් ඉෂාන් මම අද වැඩසටහනට කැඳවගත්තේ ඔහුගේ තියෙන විශේෂතා නිසා මොකද සුනාමියට අහු වෙනකොටම ඔහු වයස අවුරුදු 10ක කුඩා දරුවෙක් දැන් තරුණ වියට ඇවිල්ලා ඉන්නවා ජීවිතේ බොහොම දුර ගමනක් කියලා තියෙන විශේෂයෙන් මතක් කරන්න ඕනේ මොවුන්ගේ පවුලේ පිරිස් කියන පත්තරවල බොහොම පළ වෙලා තියෙනවා ඉෂාන් මේක මොකේද කිය පත්තරේ පත්තරේ නම නැහැ මේක ලම්බින් පත්තරේ මේක ලංකාදීප පත්තරේ මේ සිදුවීම සම්බන්ධව ශාන්ගේ පවුලේ කට්ටිය ගැන මේ ඉන්නේ මේ මේ තමයි මරණ මින්දික අපේ මාමගේ පුතා සහෝදරය. ඉතින් ඔහු තමයි ජීවිත හතක් බේරගත්තේ. මේ ඉන්නේ අපේ ගමන ගිහිල්ලා අපි අතන වෙන්නෙච්ච මගේ ලොකු අම්මා. තාසේ මේ මගේ අම්මා. පවුලේ කට්ටියගේ ෆොටෝ එකක් තියෙනවා. ඔෂාන් එතකොට නලින් අයියා. මොකද දැන් කරන්නේ? අරමින්දික සහෝදරයා දැනට පෞද්ගලික ආයතනයක ආරක්ෂක අංශයක රැකියාවක් කරනවා. ඔහු දැනට ජීවිතේ කුලියක්ටි. එතකොට මම මොහුව වැඩසටහනට තෝරගන්න තවත් විශේෂ හේතු කිහිපයක් තියෙනවා. මොහු ඒ කුඩා දරුවා අද වෙදි තරුණ වියට ඇවිල්ලා කලා ශිෂ්ත්‍රයේ වගේම අධ්‍යාපනයේ හැම දෙයක්ින්ම ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට තවත් මොහුගේ ගෙදරට ආවම විශේෂ දෙයක් හම්බ වුණා. मुखद में वह दास दुला राज्य पासल का टुल्ले समस्त लंका देवन स्थाने दिनागत ते कोटे लेवित चुप अधक कम हम और ना दक्षिणा मध्य विद्यालय इन तमाई हम सब स्पिल आते हुए तीन अभी और ना दक्षिणा मध्य विद्यालय इन दास दुला हाई राज्य पासल का टुल्ले इधर बात करो बु दीर्घ मौसा है कि इधर वो की ना या एक हिंदी जैसे महात्मा विसिंह करपु ये नाट्य प्रतिनिर्माण के लिए ये नाट्य तो तमाय अभी दिवस स्थान दिन आ जाते रंजीत विजय नायक के ना पे कोई दुआ करते तुम्हारे वो कटा वो तमाय में के अध्यक्ष के रहे होने तीन वो ये करपु नाट्य टे अभी दिवस स्थान दिन आ जाते कुछ ना बहुत में तिब्बत मामे कुछ ना नहीं बताया जाते मुकद खालाव संबंध मांग बत्ते के टिका कथा करानी तो खालाव संबंध लाइन और अंग्रेजी संबंध लाइन आप ये ग्रंथ कथा करूं මම අංගනේ හදාරන්නේ නැවතරට තාම නියැලෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ මම හිතනවා ඉදිරියේදී මට අවස්ථාවක් ලැබෙයි කියලා වේදිකා නාට්‍ය වල සම්බන්ධ වෙලා ඉන්නේ ඔව් පාසල් කාර්යාල වේදිකා නාට්‍ය සම්බන්ධ වුණා ඊට පස්සේ විශ්වවිද්‍යාල මට්ටමේ වේදිකා නාට්‍ය වල සම්බන්ධ වුණා මම රංගනේ හදාරුවා විශේෂයෙන්ම මතක් කරන්න ඕන මහින්ද පෙරේරා කියන්නේ ආදරණීය ජිෂ්ඨ රංගනවේදියා ගුරුතුමා ඔහු යටතේ රංගනේ හදාරුවා කාලයක් ඊට පස්සේ වේදිකා නාට්‍ය පැත්තෙන් තවත් විශිෂ්ට ශිල්පියෙක් ශිෂ්ට රංගන ශිල්පියෙක් වුණා ප්‍රසන්න ජිතාබේසුරු කියන ඒ ආදරණීය ගුරුතුමා ආදරණීය රංගන ශිල්පියාට තේ දැනට වේදිකා නාට්‍ය පැත්තෙන් මම හදාරන කලා රංගනේ ඒ දේවල් තමයි මගේ රංගනේ පැත්තෙන් මම දැනට නිරත වෙන්නේ ඔව් එතකොට රංගනේ වගේම නෙමෙයි ගායනයේ දක්ෂේ ළඟදී මියුසික් වීඩියෝකුත් ජනතාවට දීලා තිබ්බ ගැන කතා කරා ඔව් මගේ ප්‍රථම ගීතය සීත බිනිදු කියන ප්‍රථම මගේ ප්‍රථම ගීතය මම ඉදිරිපත් කරා රිලීස් කරා මාර්තු 28 වෙනිදා තමයි මම ඒක රිලීස් කරේ මගේම YouTube channel එකකින් මම ඒක දැනට publish කරලා තියෙනවා release කරලා තියෙනවා ඊට අමතරව ඒක ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණා ඒ වගේම YFM ගුවන්විදුලි නාලිකාවේ විකාශය වුණා දැනට මගේ ඉදිරිපත් කරලා තියෙන release කරලා තියෙන මගේ ඒ සින්දු විතරයි ඉස්සරහට මම නිර්මාණ කීපයක්ම දැනට තන නිර්මාණය සහ පද රචනය කරලා තියෙනවා ඉතින් ඉදිරියට ඒක හෙමින් හෙමින් ටික කාලය අරගෙන හොඳ නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා සීත පිනි බිඳු වර්ෂාවේ ඇත ඔබරු වතු ආවේ මාගේ දිවියත සංසාරේ ඔබගේ රුව බැඳෙනා වරේ අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කරමු මම කලිනුත් කිව්වා මම එකේ ඉඳන් පහනට विद्यालय अध्यापन आधार शिष्य पास होरण तक्षशिला मध्य विद्यालय अध्यापने आधार
ඊට පස්සේ උසස් පෙළ ඉවර වෙලා මට පුළුවන්කමක් ලැබුණා රුවන් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළත් වෙන්න. ඉතින් එහි කෘෂි ව්‍යාපාර කළමනා පරිමේ පිළිබඳ විශේෂ වේදී ගෞරව උපාධිය අදාරමින් ඉන්නවා. දැනට අවසන් වසරේ ඉන්නවා. අධ්‍යාපන පැත්තේ ගත්තොත් ඒ දේවල් තමයි මම අදාරලා තියෙන්නේ. ඔව් අධ්‍යාපනය පැත්තෙනුත් ඉදිරියට ඇවිල්ලා කලා පැත්තෙනුත් ඉදිරියට ඇවිල්ලා ජීවිතේ භයානකම අත්දැකීමකටත් මුහුණ දීපු ඉෂාන්ව මම තෝරගත්තේ මේ වැඩසටහනට ඔහුගේ තියෙන මේ විශේෂතා නිසාමයි. ඉතින් ඉෂාන් එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වුණාට. මොන හරි කියන්න තියෙන නම් අවසාන වශයෙන් අපි කියමු. මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුදුමාට ගොඩක් ස්තුතියි කියන තේනවා. ඉතින් මම කියන්නේ ජීවිතේ මොන අද්දකින් තිබුණත් ඉදිරියට යන්න ඒ අද්දකින් ජීවිතේ පන්දරයක් කරගන්න. හැම දෙයක් ගැනම හොඳින් හදාරලා ඉගෙනගෙන ඉදිරියට යන්න. කලාව වෙන්න පුළුවන්, ක්‍රීඩා වෙන්න පුළුවන්, ඕනම දෙයක් ඒවා හදාරලා ඉගෙනගෙන ඉදිරියට යන්න කියලා හැමෝගෙම ඉල්ලලා සිටි. ඉතින් ඉෂාන් එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී රංගන ශාස්ත්‍රයේ, ගායන ශාස්ත්‍රයේ, අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ හැම දෙයක්ම අතිසාර්ථක වෙන්න ඉදිරියේදී අපිට ඔබ රූපවාහිනී නිරන්තරයෙන් දකින චරිතයක් බවට පත් වෙන්න, ගායන ශාස්ත්‍රයේ ප්‍රසංවේදිකාවේ නිරන්තරයෙන් දකින චරිතයක් බවට පත් වෙන්නට හැකියාව අවස්ථාව ලැබෙන්නේ දක්ෂතාවය ඔබට තියෙනවා. මොකද අපි දැකලා තියෙනවා ඔබගේ ඒ කටයුතු. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඉතින් ජීවිතේ අපිට මොනතරම් අත්දැකීම් තියෙනවද? හොඳ හෝ වේවා, නරක හෝ වේවා. හොඳ අත්දැකීම් ජීවිතේට පණරයක් කරගන්න, නරක අත්දැකීම් ජීවිතේ නයින් කරන්න. එතකොට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ස්තුතියි. ඉතින් අපිත් එක්ක රැඳිලා හිටියට ඉදිරියේදීත් රැඳිලා ඉන්න මේ වගේ විශේෂ පුද්ගලයෙක් එක්ක අපි ඔබ වෙනුවෙන් වැඩසටහන් රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.